එදා බුදුන් වහන්සේ විසින් සංඝයා වහන්සේලාට දන් වැළඳීම උදෙසා පාත්‍රය අනුදෙන වදාළහ. අප බෝසතාණන් වහන්සේ ගිහිගෙයි නික්මී පැවති බව ලබාගත් දිනේ ගටිකාර බ්‍රහ්ම රාජයා පූජා කරන ලද අටපිරිකර තුල තිබූ මැටි පාත්‍රය උන් වහන්සේ පරිහරණය කරන ලද මුල්ම පාත්‍රය ලෙසින් හැඳින් විය හැකිය. ඉන්පසු සුජාතා සිටු දේවිය විසින් කිරිපිඩු පූජා කරන ලද රන්තලිය දන්වලදා අවසානයේ නිරංජනා නදිය වෙත ගොස් ඉඳින් අදමා බුදු වන්නේ නම් මේ තලිය උඩුගම් බලා හේවායි කියා අදිටන් කොට ගංගේ පාකර හරින ලදී. රන් තලිය වේගෙන් උඩුගම් බලා ගොස් නදියේ ගිලී ගියේය. බුද්ධත්වයෙන් පසු සත්වන සතියේ තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් බුදුන් වහන්සේ වෙත විලද මේ පැණි පිළිගැන්වීමට කිසිවක් නොමැති අවස්ථාවේ මේ පවදුටු සතර වරම් දෙවිවරු විසින් ඉන්ද්‍රකීල මාණික්‍ය පාත්‍ර හතරක් බුදුරජුන්ට පූජා කරන ලදී. එහෙත් උන්වහන්සේ එය ප්‍රතික්ෂේප කළ අතර ඉන්පසු සතර වරම් දෙවි රජවරු ගල් පාත්‍ර සතරක් පූජා කළහ. බුදුන් වහන්සේ එය පිළිගත් අතර උන්වහන්සේ ඒ පාත්‍ර සතර එකක් වීමට අධිඨාන කරන ලදී. එය එසේම සිදු වූ අතර බුදුන් වහන්සේ ඒ ගල් පාත්‍රයෙන් දන් වැළඳූහ. බුද්ධත්වයට පත්වීමෙන් පසු බුදුන් වහන්සේ මුලින්ම දන් වැළඳුවේ මෙම ගල් පාත්‍රයෙනි. වසර 1800ක් පමණ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් ඒ වගේම දෙස් විදෙස්හි පූජා හර්බේට පාත්‍ර වූ පාත්‍ර ධාතුන් වහන්සේ පිළිබඳව ශ්‍රී ලංකා ඉතිහාසයට ඇත්තටම අමතක වී ගොස්. නමුත් ලංකා ඉතිහාසයේ මූලාශ්‍ර පරිශීලනය කරනකොට විශේෂයෙන්ම දළදා වහන්සේ හා සමානවම පාත්‍ර ධාතුන් වහන්සේටද වැදගත්කම වගේම ඒ ගෞරවය ලැබිලා තියෙනවා. ඇත්තටම මේ පාත්‍ර ධාතුන් වහන්සේ පිළිබඳව ඉතිහාසයේ විමසා බලන විට ඒ මිහිඳු හාමුදුරුව ලංකාවට බුදුදහම වැඩවීම හා කාල පරිච්ඡේදය දක්වාම දිවෙනවා. විශේෂයෙන්ම දේවානම්පියතිස්ස රජතුමා විසින් ථූපාරාමය හැදීමට ගන්න උත්සාහයේදී මිහිඳු මහරහතන් වහන්සේ විසින් සුමන සාමණේරයන් වහන්සේ අමතා ප්‍රකාශ කරන්නේ මා පිය රජුරුවන් වහන්සේගෙන් ධාතුන් වහන්සේලා රැගෙන එන ලෙසයි. ඇත්තටම මෙහිදී සුමන සාමණේරයන් වහන්සේ ඉන්දියාවට ගොස් අශෝක මහරජතුමා හමු වී ධාතුන් වහන්සේලා පිළිබඳ අදහස ප්‍රකාශ කරනවා. එහිදී ධර්මාශෝක රජතුමා විසින් තමා සන්තකයේ තියාගෙන හිටපු බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා බුදුන් වහන්සේ භාවිත කළ දානේ වැළඳීම සඳහා භාවිත කළ ශෛලමය පාත්‍රේ පුරවා ධාතුන් එවූ බව මහාවංශයේ සඳහන් කරනවා. දකුණු ඉන්දියාවේ අමරාවතී සහ නාගර්ජුන කොණ්ඩවල හමුවන කැටයන් දිහා බැලුවහම ඒ කැටයන්වල දැක්වෙනවා ඉතා පැහැදිලිව බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුවට ඉන්දියාවේ මිනිස්සු විශාල පුද සත්කාර කරන බව. ඇත්තටම මේ ඉතාම හොඳ සාක්ෂියක් වෙනවා මිහිඳු හාමුදුරුවන්ගේ කාලයේදී වැඩමවලද මේ පාත්‍ර ධාතුන් වහන්සේ පසු කාලයේදී මිනිසු අතර ඉතාම ජනප්‍රිය බුදුන් වහන්සේගේ ගෞරවාදයට පාත්‍රවන්නා වූ පාරිභෝගික වස්තුවක් ලෙස ප්‍රචාරයට පත් වෙලා තියෙනවා. දැන් අපි බැලුවොත් එහෙම වළගම්බා රාජ්‍ය සමයේදී ද්‍රවිඩයන් විසින් ලංකාව ආක්‍රමණය කරන අවස්ථාවේදී සෝමාදේවියත් සමග පාත්‍ර ධාතුන් වහන්සේත් ඔවුන් අරගෙන යනවා. ඇත්තටම මේ පාත්‍ර ධාතුන් වහන්සේ අපිට පසුව ලැබෙන්නේ ගජබහ රජතුමාගේ කාලයේදී. මේකට හේතුව වන්නේ බොහෝ විට පාත්‍ර ධාතුව පිළිබඳව දකුණු ඉන්දීය ජනතාව අතර තිබුණු ප්‍රචාරාත්මක බවයි. ඒ පූජනීය වස්තුවක් ඇටියට ඉතා ප්‍රසිද්ධියට පත් වෙලා තිබෙන නිසා තමයි දකුණු ඉන්දියානුවන්
मे विधिट पात्र अरगनेट उत्साह तीन भव अपिट पे इनतुर्व लंकावे गजभारतमागि पशु पात्र धातु इतम वेदगात्म एवगेम तमा रजवरु सतुव पवती राज्य संकेत अब्बवट पवा पातला तिबिन दलदाव हंसे वेडवी मे अनतुर्व दलदाव हंसे हा समान मेट पुद सत्कार करला तिबिन भव अपिट मूलाश्रतुलिम पेन දැන් මේ පාත්‍ර ධාතුන් වහන්සේට පුද සත්කාර කිරීම පිළිබඳව විමසා බලන විට ඇත්තටම ඉන්දියාවේදීත් පුද සත්කාර බොහොමයක් කර තිබුණු බව අපිට පේනවා විශේෂයෙන්ම බුදුන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරපු අවස්ථාවේදී උන්වහන්සේ සිහිවීම පිණිස විශාලා මහනුවර වැසියන් විශාල ශෛලමේ පාත්‍රයක් හදලා උන්වහන්සේට පූජා කරනවා ඇත්තට මේක ගෙනිය හැකි පාත්‍රයක් නෙවෙයි මේක සිහිවටනයක් විදිහට තමයි උන්වහන්සේට ප්‍රදානය කරන්නේ බුදුන් වහන්සේට පූජා කරන ලද පාත්‍රය වර්තමානයේදී කාබුල් නගරයේ අපිට කෞතුකාගාරයේ මේක තැන්පත් කර තිබෙන බව දකින්න ලැබෙනවා. ඇත්තටම අෆ්ගනිස්තානයේ තලිබාන් වරුන් විසින් බුදුදහමට සම්බන්ධ සියලු දේවල් විනාශ කර දමා තිබුණත් මෙය විනාශ නොකිරීමට හේතුවක් තිබුණා. විශේෂයෙන්ම මෙහි පසු කාලයේදී අරාබි සහ පර්සියන් අක්ෂර පාත්‍ර ධාතුවේ කොටා තිබුණු බැවින් එය ඔවුන් කාබුල් කෞතුකාගාරයේ ඉදිරිපස තබා තිබෙනවා. නමුත් ඉන්දියා රජ විසින් එය ඉන්දියාවට ලබා ගැනීමට උත්සාහය කියදෙනවා. එදා මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම වීමෙන් පසු ආරම්භ වූ බුද්ධ ශාසනයේ භික්ෂු පරපුරද බුදුන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේලා උදෙසා අනුතන වදාළ පරිදි පාත්‍රය පින්ඩ පාතහ දන් වැළඳීම උදෙසා භාවිත කරනු ලැබේ. මෙසේ ලංකා ඉතිහාසයේ පූජා හර්බේට පාත්‍ර වූ පාත්‍ර ධාතුන් වහන්සේ පිළිබඳව දැන් වර්තමානයේ පවතින අදහස කුමක්ද? ඇත්තටම මහනුවර රජ වුණු සේනාසම්මත වික්‍රමබාහු රජතුමා විසින් පාත්‍ර ධාතුව නිදන් කරායයි සඳහන් කිරීම චූල වංශයේ සඳහන් වීම මේට හේතුවයි. විශේෂයෙන්ම මහා වංශයේ ඉන් අනතුරුව කිසිදු ආකාරයෙන් වෙනත් මූලාශ්‍රයකද පාත්‍ර ධාතුව පිළිබඳ සඳහන් වෙන්නේ නැහැ. මේට හේතු වන්නේ සේනාසම්මත වික්‍රමබාහු රජතුමා විසින් එය තැන්පත් කිරීමයි. मे अणु वर्तमान वेनिट विविध अदहस मतिमतांतर मे संबंधे तीयन एतम विद्युत प्रकाशकर्ण दलदा मालिका इद्रिपीट तिबिन चैत्यवल मे तेंपत्कर तिबिन भव नमुद किसुदु आकारेक पुरा विद्यात्मको साहित्य वशेन मूलाश्रेक मे पिलिबंधव साधक ने एवगेम तम तवद मतयक्नं महानुवर कोब्बे खडुव विहारे मे පාත්‍රධාතුන් වහන්සේ තැන්පත් කරාය අදහස විශේෂයෙන්ම මේට හේතු වන්නේ සේනාසම්මත වික්‍රමබාහු රජතුමා විසින් ප්‍රදානය කරන ලද සන්නසයි මෙහි ඉඩකඩම් විහාරයට පූජා කරපු බව සඳහන් වෙනවා ඒ වගේම තමා මෙහි ස්තූපයේ ස්වරූපය මෙහි ස්තූපයේ ස්වරූපයේ දෙස බලන විට ඒ ඇත්තටම කිසි කෙනෙකුට වන්දනා කරන්නට හැකියාවක් ලැබෙන විදිහට සාදලා නැහැ මෙහි ශෛලමය ස්තූපයක් වන අතර ස්තූපයේ කිසිම කෙනෙකුට යා නොහැකි පරිදි ආවරණය කරලා තියෙනවා දැවමේ කඳන් වලින් මේ නිසා අපිට මේ ගම්මුන් විසින් විශ්වාස කිරීම පහසුවෙන් බැහැර කරන්නට බැරි මේ ස්තූපය පිහිටා තිබෙන ආකාරයයි නමුත් ඇත්තටම පුරාවිද්‍යාත්මක හෝ සාහිත්‍ය මූලාශ්‍ර තුලින් මේව අනාවරණය වෙන්නේ නැහැ එසේ තිබුණායි කියා අපිට බුදුන් වහන්සේ විසින් මේ කාලාන්තරයක් තිස්සේ පරිභෝජනය කරන ලද පාත්‍ර ධාතුන් වහන්සේ अपे श्रीलंका वे पवतीन वायकी नदहसद बेहरक नट बे वर्तमान वनविट मेम पात्रय यकडहा
තායි පාත්‍ර ලෙස දෙවර්ගයක් භාවිතා වුවත් මුල් යුගයේදී එනම් අනුරාධපුර යුගයේදී මෙම පාත්‍ර මැටියෙන් පමණක් සකස් වී තිබූ බව එකල භික්ෂූන් වහන්සේලා මැටි පාත්‍ර භාවිත කළ බවට පුරා විද්‍යාත්මක සාධක මගින් ඔප්පු කර පෙන්වා දී තිබේ. අපි අද ඉන්නේ අනුරාධපුර ජේතවන විහාරයේ. අනුරාධපුර ජේතවන විහාරය කියලා කියන්නේ පෙරදී නන්දනවනය විදියට හඳුන්වපු ස්ථානය. මේ ස්ථානයට තමයි මිහිඳු මහරහතන් වහන්සේ මුලින්ම වැඩම කරේ. මෙතනට ඇවිල්ලා ධර්මයේ දේශනා කරලා භික්ෂුන් වහන්සේලා 7000ක් බුදුදහමට නැඹුරු කරගත් ස්ථානයේ තමයි අපි මේ ඉන්නේ. මෙතන හරි වැදගත්. මේ ස්ථානයේ 1980 ඉඳලා විශාල කැණීම් ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ කැණීම් කරද්දී මෙතනින් හම්බෙලා තියෙනවා මැටි භාජන. ඒ මැටි භාජන අතර සුවිශේෂ මැටි භාජනයක් තමයි පාත්‍රය කියලා කියන්නේ. පාත්‍රය කියලා කියන්නේ බෞද්ධාගමත් එක්ක සම්බන්ධ වෙච්ච, බුදුන් වහන්සේ එක්ක සම්බන්ධ වෙච්ච, භික්ෂුන් වහන්සේලා ආහාර ලබාගත් නිර්මාණය. බුද්ධ කාලයේ සිට පාරිභෝජන අවශ්‍යතා සඳහා පාවිච්චි කරපු මේ පාත්‍රය අපේ රටේ ආරාම සංකීර්ණවල කාරණා දෙකකින් පාවිච්චි වෙනවා. පාරිභෝජන අවශ්‍යතා වගේම ඊට පස්සේ මේක ධාතුවක් විදිහටත් පරිභෝජනය කරපු අවස්ථාව අපිට දැක ගන්න හම්බෙනවා. මෙතන වැදගත් දේ තමයි මේ පාත්‍රයේ ආරම්භය සහ විකාශනය පිළිබඳ තොරතුරු අපට හඳුනා ගැනීමට ලැබීම. මේ ආරම්භය මූලික වශයෙන්ම එන්නේ මාජනතාව හා බැඳිච්ච සංස්කෘතියක් ඇසුරින්. පාත්‍රයේ මූලාරම්භය සිදුවෙන්නේ ප්‍රාග් බෞද්ධ යුගයේ. ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ විසූ ජනතාව ඔවුන්ගේ ආහාර අනුභවය සඳහා මුලින්ම නිර්මාණය කරන තැටිය තමයි ක්‍රිස්තු වර්ෂ මුල් සියවස්වලදී පාත්‍රය බවට පත් වෙන්නේ. භික්ෂූන් වහන්සේලා දාණය එකතු කරගෙන ඒම සඳහා පාත්‍ර පාවිච්චි කරනවා. ඊට අමතරව විහාරස්ථානයට ඇවිල්ලා ආහාර අනුභවය සඳහා විවිධ ප්‍රමාණවල පාත්‍ර ඔවුන් භාවිතා කරලා තියෙනවා. ඒ පාත්‍ර පිළිබඳ තොරතුරු පුරාවිද්‍යා කැණීම් වලින් අපට ජේතවනය, අභයගිරිය, මහා විහාරය වගේ මහා විහාර සම්ප්‍රදායේ විහාරස්ථානවල වගේම පබ්බතාරාම ඇතුළු විහාරස්ථාන රාශියකිනුත් අනුරාධපුර යුගය තුලින් හඳුනාගෙන තියෙනවා. මේ තියෙන ජේතවන විහාර ව්‍යාපෘතියෙන් හම්බෙන සුවිශේෂ බඳුනක්, තැටි වර්ගයේ බඳුනක්. මේ බඳුන විශේෂයි. මේකේ තියෙනවා ලේඛනයක්, ප්‍රක්‍මි ලේඛනය. ඒකේ සඳහන් වෙනවා උපල ධර්ම කියලා. මේ බඳුන පූර්ව ඓතිහාසික යුගයේ අනුරාධපුරේ පාවිච්චි වෙලා තියෙන්නේ ක්‍රිස්තු පූර්ව 8 වෙනි සියවසේ ඉඳලා. මේක ඊට පස්සෙත් විහාර අවදිවල පාවිච්චි වෙලා තිනවා. මේක තමයි විකාශනයට පත් වෙන්නේ. තැටි වර්ගයේ තවත් බඳුනක්. මේ බඳුන තමයි විකාශනය වීම සිදු වෙන්නේ පාත්‍රය දක්වා. මේක සුවිශේෂ විදියට සකස් කරලා තියෙන පාත්‍රයක මුල් අවස්ථාවක් විදියට පෙන්ලා දෙන්න පුළුවන්. මේ තියෙන්නේ ජේතවන විහාරයෙන් හම්බෙන සම්පූර්ණ පාත්‍රයක්. මේක තමයි භික්ෂුන් වහන්සේලා පාවිච්චි කර පාත්‍රය බවට පත් වෙන්නේ. ඒ වගේ මෙවැනි හැඩර් සහිත පාත්‍ර රාශියක් මේ ජේතවන විහාර ව්‍යාපෘතියෙන් හොයාගෙන තියෙනවා. ඒක පුරාවිද්‍යාත්මකව වටිනාකමක් සහිත දෙයක් විදිහට අපිට පෙන්ලා දෙන්න පුළුවන්. මේ තියෙන්නේ තැටියේ තවත් විකාශන අවස්ථාවක්. මේක තමයි භික්ෂුන් වහන්සේලා ආහාර වැළඳීමට පාවිච්චි කරේ. මේකට කියන්නේ බත් වළඳ කියලා. මෙවැනි නිර්මාණත් විශාල ප්‍රමාණයක් ජේතවන විහාර ව්‍යාපෘතිය තුළින් කැණීම් වලින් වාර්තා වෙලා තියෙනවා. අනුරාධපුර ජේතවන විහාරය කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂ 276-303 අතර කාලේ මහසෙන් රජුරෝ නිර්මාණය කරන ලද මහා විහාර වර්ගයේ විහාරයක්. මේ විහාරයේ ආසන්නයේ තමයි මුල්කාලීනව කුඹල් ගම තිබිලා තියෙන්නේ. මැටිමෙවලම් නිෂ්පාදනයට මේ ගම්මානය අවශ්‍යයි. එතකොට අපිට මහවංශයේ විස්තර අනුව පෙහෙනවා කුඹල් බොහොරුව, කුඹල් ගම පිළිබඳ විස්තර මහවංශයේ සඳහන් වෙනවා. මහා සීමාව සම්මත කරන විස්තරේ. එතකොට මෙවැනි ගම්මානවල තමයි මේ භික්ෂුන් වහන්සේලාට අවශ්‍ය පාත්‍ර නිර්මාණය කරන්නේ. භික්ෂුන් වහන්සේලා 3000ක් ජේතවන විහාරයේ වැඩවාසය කරා කියලා තමයි මූලාශ්‍රවල සඳහන් වෙන්නේ. අභයගිරිය 5000ක්, ඒ වගේම මහ විහාර 2000. මෙවැනි වික්ෂු විශාල භික්ෂු ගහනයක් මේ විහාරාස්ත්‍රය තුළ සිඳලා තියෙනවා. එදා භික්ෂුන් වහන්සේලා විසින් භාවිත කරන ලද මැටි පාත්‍රය මේ ආකාරයෙන් නිර්මාණය වන්නට ඇතැයි විශ්වාස කරන අතර මෙම පාත්‍රයේ සැකසීමේදී
ප්‍රථමයෙන් අමුද්‍රව්‍ය ලෙස භාවිත කරනු ලබන මැටි රැගෙනවිත් එය භාණ්ඩයක් නිර්මාණය කළ හැකි ආකාරයට පදම් කරගනු ලැබේ. ඉන්පසු පදම් කරන ලද මැටි සකපෝරුවක් මත තබා නිර්මාණකරුවා විසින් මැටි පාත්‍රය භික්ෂූන් වහන්සේලාගේ පරිහරණයට පහසු වන ආකාරයෙන් හැඩය සහ ප්‍රමාණය අතින් සකස් කරමින් පාත්‍රය මේ ආකාරයෙන් නිර්මාණය කරනු ලැබේ. එලිසින් නිර්මාණය කර අවසන් කරන ලද පාත්‍ර මේ ආකාරයෙන් දැකගත හැකි. පසුව මෙම පාත්‍රය පවනේ වේලා පුලුස්සා සකස් කරනු ලැබේ. එකල මැටි පාත්‍ර භික්ෂුන් වහන්සේලා විසින් පරිහරණය කළත් වර්තමානයේ වන විට මැටි පාත්‍ර භාවිතය ඉතා අපහසු නිසා ඒ වෙනුවෙන් බුදුන් වහන්සේ විසින් අනුදැන වදාළ ආකාරයට යකඩ පාත්‍ර භාවිතා කරනු ලැබේ. මෙම පාත්‍ර යකඩ සහ තායි පාත්‍ර ලෙස වර්ග දෙකක් පවතින අතර භාවිතයට ප්‍රථම එම පාත්‍ර මලකඩ නොබැඳින ආකාරයට කළු කර ගනු ලබන්නේ මේ ලෙසින්. පළමුවෙන් සිදු කරන්නේ යකඩ පාත්‍රයේ ඇති මලකඩ ඉවත් කර ගැනීමයි. ඒ සඳහා හොඳින් ගසන ලද ගිනි මැලයක් මත තබා හොඳින් රත් වෙන ලෙසින් පුලුස්සා ගනු ලැබේ. එසේ හොඳටම ගිනියම් වූ පාත්‍රයගෙන ජල භාජනයක බහලා සිසිල් කර ගනු ලබන්නේ මේ ආකාරයෙනි. එලිසින් සිසිල් කරගත් පාත්‍රයේ ඇති මලකඩ මේ ආකාරයෙන් ඉවත් කරගනු ලැබේ. මලකඩ ඉවත් කිරීම සඳහා ගඩොල් කුඩු දෙහි ඉස්මහා අඹ පොතු භාවිතා කරනු ලැබේ. එය හොඳින් මැද පාත්‍රයේ ඇති මල ඉවත් කරනු ලැබේ. ඉන්පසු තල තෙල් සිදුරක් සහිත භාජනයකට දමා පැය දෙකක් පමණ කකාරවා ගනු ලැබේ. ඒ ලෙස කකාරවාගත් තල තෙල් මේ ආකාරයට දිස්වේ. ඉන් පසු සිදු කරන්නේ තැටියක් ලිප මත තබා එය මත ගල් කැබලි තුනක් තබා මලකඩ යැවූ පාත්‍රය රත් කර ගැනීමයි. එසේ රත් කරගත් පාත්‍රය මත සකස් කරගත් තල තෙල් හොඳින් ආලේප කරගනු ලැබේ. මේ ලෙස තල තෙල් ආලේප කරගත් පාත්‍රය තැටිය මත තබා තවත් භාජනයකින් වසා රත් කරගනු ලැබේ. පාත්‍රය රත් වූ පසු එයින් දුම් පිටවීමක් සිදු නොවන අතර පාත්‍රයෙන් දුම් පිටවීමක් සිදුවේ නම් එම පාත්‍රය ප්‍රමාණවත් ලෙස රත් වී නොමැති බව එයින් හැඟවේ. දුම් පිට නොවන පාත්‍රයේගෙන සිසිල් වීමට තබා නැවතත් තල තෙල් එය මත ආලේප කරනු ලැබේ. ඉන් පසු නැවත පෙර ආකාරයෙන්ම පාත්‍රය රත් කිරීමට ලක් කරනු ලැබේ. මේ ආකාරයෙන් තෙවන වරටත් පාත්‍රයේ තල තෙල් ආලේප කර රත් කිරීමෙන් අනතුරුව කළු කිරීම අවසන් කරනු ලැබේ. මෙහිදී
තායි පාත්‍රය සහ යකඩ පාත්‍ර දෙකම කළු කිරීමක් සිදු කරන අතර කළු කිරීමෙන් පසු පාත්‍ර දෙකම මේ ආකාරයෙන් දැකගත හැකිය. එදා බුදුරජාණන් වහන්සේ දන් වැළඳු පාත්‍ර ධාතුව මේ ලක්පුලව මත තිබෙන ස්ථානය නිශ්චිතවම අපට දැනගත නොහැකිවත් පාත්‍ර ධාතුන් වහන්සේ මේ ලක්දිරණ මත කොතනක හෝ සුරක්ෂිතව වැඩ සිටිනු ඇත. එහෙත් එදා බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූන් වහන්සේ උදෙසා අනුදැන වදාළ පාත්‍රය අදටත් මහා සංඝ වස්තුවකි. එය එදා මෙන්ම අදටත් හෙටටත් ඉදිරියටත් බුදු සසුන සමග සුරක්ෂිතව චිරාත් කාලයක් පවතිවේ.